ගණිතය කියලා කියන්නේ අපි තර්කානුකූල පුජ්‍යලයක් බවට පරිවර්තනය කරන විෂය පද්ධතියක්. ඒ නිසා අපිට පුංචි කාලේ ඉඳලම ගණන් වලට දක්ෂෙක් වෙන්න ගණන් සම්බන්ධව ඉගෙන ගන්න. එහෙම නැත්නම් ගණන් එක්ක ජීවත් වෙන්න කියලා හැමතිස්සෙම දෙමාපිය විතරක් නෙමෙයි ගුරුවරුත් හුරු කරනවා. විවිධ දේවල් විවිධ අභියෝග මෝන දෙන්න සිද්ධ වෙනවා. හැබැයි අද දවසේදී අපිත් එක්ක ඉන්නවා මේ ගණන් වල දක්ෂයෝ දෙන්නෙක්. මේ දෙන්නත් එක්ක අපි කතා බහ කරන්න සූදානම්. ජාත්‍යන්තර වශයෙන් කොහොමද මේ ජයග්‍රහණයන් ලබා ගත්තේ කියන කාරණා සම්බන්ධව ඒ සඳහා ලංකාවේ තිබෙනවා ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනම. මේ පදනම වෙනුවෙන් තමයි ඒ දෙපළ අපිත් එක්ක කතා බහට එකතු වෙලා ඉන්නේ. මුලින් පිළිගන්න සූදානම් වෙනවා සමාජික ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් කණ්ඩායමේ බණ්ඩාරවෙල මධ්‍යමහා විද්‍යාලයේ 13 වසර ගණිත අංශයේ වෙනුවෙන් තිදස් බණ්ඩාර වනසිංහ සුබ දවසක් කියලා පිළිගන්න පුතා. අයබෝ. ඒ වගේම තමයි 12 වසර ගණිතාංශයේ කුලියාපිටිය මධ්‍යමහා විද්‍යාලයේ බිඳුවෙන් මිහිරු අනුෂ්ක බණ්ඩාර අපිත් එක්ක ඉන්න සුබ දවසක් කියලා පිළිගන්න ඔබ. මම කැමති මුලින්ම ඔබ දෙපළකින් දැනගන්න පළමුව 63 වෙනි ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ඔබ දෙපළ ගැන පොඩි හැඳින්වීමක් කරමු. මුලින්ම ඔබ පටන් ගන්න තිදස්. මම තිදස් බණ්ඩාර වනසිංහ. මගේ පාසල බණ්ඩාර මධ්‍ය මහාවිද්‍යාලය. මම ඉගෙනුම ලබන්නේ 13 ශ්‍රේණියේ සහ මෙවර අපසු සස්පෙළ විභාගයට මම ගණිතාංශයෙන් ඉදිරිපත් වෙනවා. මම මෙවර 63 වෙනි ගණිත ඔලිම්පියාඩ් තරගයට සහභාගී වෙලා ශ්‍රී ලංකාව නියෝජනය කළා. ගෞරව සම්මානයක් හිමි කරගන්න මට අවස්ථාව ලැබුණා. මීරු. ඔව් මම මීරු අනුෂ්ක බණ්ඩාර. මම කුලියාපිටියේ මධ්‍ය විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ගණිතාංශයේ ඉගෙනුම ලබනවා. මමත් මෙම තරගාවලියටම සහභාගී වෙලා ගෞරව සම්මානයක් දිනා ගන්න සමත් වෙනවා. ඇත්තටම තිදස් මට කියන්නකෝ දැන් මේ මොකක්ද මේ ඔලිම්පියාඩ් පදනම කියන්නේ මොකක්ද? ඒ වගේම තමයි ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගය කියන්නේ මොකක්ද? දැන් ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගය කියන්නේ ලෝකේ පුරා ඒ කියන්නේ ලෝකේ අවුරුදු 20ට අඩු එහෙම නැත්නම් පාසල් ශිෂ්‍යයන් සඳහා පැවැත්වෙන වඩාත්ම පිළිගැනීමක් පවතින ගණිත තරගය. දැන් මේ ගණිත තරගය මේ තරගාවලිය පැවැත්වෙන්නේ මුලින්ම 1959 රොමේනියාවෙන්. එතැන් සිට අඛණ්ඩව වාර්ෂිකව විවිධ රටවල මේ IMO තරගාවලිය පැවැත්වෙනවා. ඉතින් මේ අවුරුද්දේ මේ තරගය පැවැත්වෙන්නේ නෝවේ. මේ තරගයේ පැවැත්වීමේ මූලික අරමුණු වෙන්නේ දැන් නිර්මාණශීලී ගණිතය කියන එක ප්‍රචලිත කිරීම සහ ලෝක පුරා ඉන්න ගණිතයට සහජ දක්ෂතාවයක් දක්වන සහ ගණිතයට ආදරය කරන ශිෂ්‍ය ශිෂ්‍යයන් හඳුනා ගැනීම. ඒ කියන්නේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබට ගිහිලා නිර්මාණශීලීව යමක් කරන්නේ කොහොමද කියන කාරණාවත් මෙහිදී ඔප්පු කරන. ඒ විතරක් නෙමෙයි සහජයෙන්ම මේ ගණිත උරුමය තියෙන අයත් මේට සහභාගී වෙලා තරග වදිනවා. හරි අපූර්ව තරගාවලිය. දැන් මෙවර මේ විශේෂයෙන්ම ඔලිම්පියාඩ් තරගය පැවැත්වුණේ නෝර්වේ රාජ්‍යයේ. එතකොට දැන් එහිදී මොන වගේ අත්දැකීමක් ලැබුණද කියලා මෙහිරු අපිට සඳහන් කරමුකෝ. ඔව් ඇත්තම කිව්වොත් මේ IMO කියන්නේ අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලිය කියන්නේ තරගාවලියක් විතරක්ම නෙවෙයි ඒක වසරක් පාසා පවත්වන මේ ගණිත සැණකෙළියක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් මටයි මගේ කණ්ඩායමටයි එතනදී රටවල් 107කින් විවිධ පුද්ගලයන් මුණ ගැසුණා. ඒ වගේම ඔවුන්ගේ සංස්කෘතීන් හොම් මාරු කරගන්න ඔවුන් සම කතා බහ කරන්නත් අපිට හැකියාව ලැබුණා. ඉතින් ඒ වගේම නෝවේ වල තියෙන විවිධ ස්ථාන නරඹන්නත් ගණිතංශයේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයන් හඳුනා ගන්නත් අවස්ථාව ලැබුණා. තිදස්. ඔව්. දැන් මේ තරගාවලිය පැවැත්වුණේ ජූලි මාසේ 9 වෙනිදා ඉඳන් 16 වෙනිදා එනකම්. ඉතින් අපිට ලංකාවෙන් නෝවේ බලා යන්න තිබ්බේ ජූලි මාසේ 8 වෙනිදා. ඉතින් අපි යම් යම් බාධා ඇති වුණා. නමුත් අපිට සාර්ථක මේ ගමනට ගමන යන්න හැකියාව ලැබුණා. නෝවේ කියන්නේ ඇත්තටම සුන්දර පිරිසුදු රටක්. ඉතින් ඒ වගේම ඉතින් මේක ගොඩක් සාර්ථක සංචාරයක් වුණා. දියුණු සංකල්ප තියෙන දියුණු රාජ්‍යයක් නෝර්වේ කියලා කියන්නේ. ඒ නිසා එහෙට ගියහම සමහර වෙලාවට අපේ තියෙන සමහර මති මතාන්තර අදහස් එහෙමත් වෙනස් වෙන්නට හැකියාව තියෙන ඔබටත් පුළුවන් නම් යන්න උත්සාහ කරන්න කියන එකයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. දැන් ඔබ පාසලේ ඉගෙන ගන්නවනේ ගණිතය. ඔව්. හැබැයි මේ තරංගයට භාවිතා වෙන ගණිතයයි පාසලේ ඉගෙන ගන්නා ගණිතය අතර සමානකමක් තියෙනවද නැත්නම් වෙනස්කමක් තියෙනවද? වෙනස්කමක් තියෙන ලොකු. ඒ කියන්නේ දැන් ඔලිම්පියාඩ් ගණිතය ගත්තා මේක ප්‍රධාන වශයෙන් අරමුණ තමයි කෙනෙක්ගේ නිර්මාණශීලී හැකියාව සහ
නිදහස් චින්තනය කියන එක වර්ධනය කරන එක. ඒ කියන්නේ think outside the box කියන concept එකට තමයි මේ ඔලිම්පියාඩ් ගණිතය ප්‍රධාන වශයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් පාසල් ගණිතය ගත්තාම යම් කිසි රාමුවකට හරි සිලබස් එකයි කොටු වෙලා තමයි අපි වැඩ කරන්නේ. කියන්නේ අපි ඒ සිලබස් එකෙන් පිට හිතන්නේ අඩුවෙන් කියන්නේ ආහට හිතන්නේ නැහැ වගේ තමයි. ඉතින් ඒක තමයි මම දැකපු ප්‍රධාන වෙනස. සාමාන්‍යයෙන් ගණිතය විතරක් නෙමෙයි ඕනෑම විෂය පද්ධතියක් තුල ඔබ සාම්ප්‍රදායික ක්‍රමයට හුරු වෙලා ඉන්නවා වෙනුවට ඔබට එතනින් එළිය හිතන්න පුළුවන් නම් එළියේ අලුතෙන් හිතන්න පුළුවන් නිර්මාණශීලීව හිතන්න පුළුවන් සමහර වෙලාවට ඔබගේ ජීවිතයට බොහොම වැදගත් වෙන්න පුළුවන් ඔබේ දරුවාවත් මේ ඔලිම්පියාඩ් පදනම සමග එකතු කරන්නට හැකියාව තිබෙනවා අපි දුරකථන අංකය මතක් කරන්න මේ දුරකථන අංකේ නැමතුමක් ලබාගෙන ඔබේ දරුවා නිර්මාණශීලීව ගණිතයේ දක්ෂ නම් 0746 1496 243 0746 1496 243 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන මේ දක්ෂයන් අතරට ඔබේ දක්ෂයාවත් එකතු කරන්න කියලා කියනවා. ඒ අතර දැන් මේ ගණිත ක්‍රමය ප්‍රගුණ කරලා තිබ්බහම තිදස් දැන් එතකොට පාසලේ වෙන්න පුළුවන් අනෙකුත් සිසුන් වෙන්න පුළුවන් මේ සිසුන් අතරේ ටිකක් කැපිපෙනීමක් එහෙම සිද්ධ වෙනවාද? ඔව් අනිවාර්යයෙන්ම මේ ඔලිම්පියාඩ් මැත්ස් කිව්වම අපි මිහිරු කිව්වා වගේ නිර්මාණශීලී ගණිතය තමයි එතන තියෙන්නේ. ඉතින් පාසලේදී අපිට මේ නිර්මාණශීලී ගණිතය සහ අපි ඒ වගේ භාවිතා කරන තර්කයන් අපිට භාවිතා කළා ගණිත ඔලිම්පියාඩ් පමණක් නෙවෙයි වෙනත් ගණිත දැනුම් වෙනම තරඟ ඒ වගේ තරඟ රාශියකදී අපිට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පාසලේ ඉගෙන ගන්න ගණිතයට ඒක විශාල පිටුහලක් වෙනවා. එහෙමද මේ? ඇත්තම වත් එහෙම තමයි. මොකද ගණන් විතරක් නෙවෙයි කියන්නේ අනිත් හැම විෂයකටම ඒවා තේරුම් ගන්න තියෙන හැකියාව හැම ගොඩක් වර්ධනය වෙනවා මේ ඔලිම්පියාඩ් ගණිතය කරන එකේ. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක් සාමාන්‍ය සිසුවෙක් නෙමෙයි තාර්කිකව හිතන තාර්කිකව යමක් නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න පුළුවන් පුද්ගලෙක් බවට පරිවර්තනය කරනවා මේ ඔලිම්පියාඩ් ගණිතය ඇතුලේ. දැන් මම කැමති දැනගන්න ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් පදනම සම්බන්ධව පොඩ්ඩක් කියන්න. ඔව් ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් පදනම නැත්නම් අපි SLOMF කියලා හඳුන්වනවා ඒක. ඉතින් මේකේ ප්‍රධාන අරමුණ තමයි ශ්‍රී ලංකා පුරා ඉන්න සියලු පුද්ගලයන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීම සහ රට තුළ ගණිත අදාළ ගණිත සංස්කෘතියක් ඇති කිරීම. ඉතින් මේක පටන් ගත්තේ 2004 පටන් ගත්තේ 2004 ශ්‍රී ලංකාවෙන් එම අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියට කණ්ඩායමක් යැවීම සඳහා තමයි මේක මුලින් පටන් ගත්තේ. ඉතින් එදා ඉඳන් අද වෙනකන් හැම අවුරුද්දකම අදාළ විභාග පවත්වමින් සෑම වසරකදීම මේ අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියට සිසුන් නැවීමක් සිදු කරනවා. ඉතින් අද වෙන විට IMO විතරක් නෙවෙයි තවත් වෙනත් විභාග විශාල ප්‍රමාණයක් පවත්වන්න මෙම පදනමට හැකියාව ලැබිලා තියෙනවා. දැන් තිදස් මේ ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් ගණිත පදනම දැන් මේ රටේ ඉන්න දරුවන්ගේ වගේ විතරක් නෙමෙයි ගණිත ගුරුවරුන්ගේ අභිවෘද්ධිය සඳහා එහෙම නැත්නම් අනාගතය සඳහා මොන වගේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක කරන්නේ? ඔව් ඇත්තටම මේ ගණිත මේ පදනම විසින් දැන් වසර කීපයක පමණ ඉඳන් පාසලේ රජයේ ගුරුන් සඳහා මේ ඔලිම්පියාඩ් ගණිතය කියන්නේ මොකක්ද කියන එක සහ ඒ සඳහා පුහුණුවක් ලබා දෙන වැඩපිළිවෙලක් පවත්වාගෙන යනවා. මම හිතන්නේ ඒකට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ වගේම සිසුන් සඳහාත් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා ඔවුන්ගේ අරමුණ තමයි මේ දිවෙන පුරාම මේ ඔලිම්පියාඩ් මැතමැටික්ස් කියන එක ප්‍රචලිත කිරීම. දැන් එතකොට දැන් ඔබ සඳහන් කළා මෙහෙරු ඉස්සෙල්ලා මේ ඔලිම්පියාඩ් පදනම සම්බන්ධව දැන් ඔබ මේ ඔලිම්පියාඩ් තරගයේ සම්බන්ධව කතා බහ කරනකොට කණ්ඩායමක් තෝරා ගන්නකොට පළවෙනි පියවර තමයි ශ්‍රී ලංකා ගණිත තරගය. මොකක්ද මේ ගණිත තරගය? පොඩ පැහැදිලි කරන්න මට හරියට පැහැදිලි වුණේ නැහැ ඒක. මේ ගණිත තරගය තමයි ඒ කියන්නේ IMO ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මැතමැටිකල් ඔලිම්පියාඩ් කියන තරගයට සිසුන් සහභාගී කරවද්දී ලියන්න ඕන පළවෙනි විභාගය. ඉතින් මේ විභාගයේ මුලින්ම පැවැත්වෙන 2004 ඉතින් කයින්ගව 2019 ඉඳන් මේ කාන් වයස් කාණ්ඩ අනුව පවත්වන තරගයක් විදිහට තමයි පවත්වන්නේ. එන ඒ අනුව SLMC 5, SLMC 8, SLMC 11, SLMC 13 කියලා විභාග හතරක් තියෙනවා. SLMC කියන්නේ ශ්‍රී ලංකා ගණිත තරගය කියන එක. ඉතින් මෙය
ප්‍රශ්න 30කින් යුත් MCQ paper එක. මේකේ ප්‍රධාන අරමුණ තමයි කෙනෙක්ගේ නිර්මාණශීලී හැකියාව සහ නිදහස් චින්තනය මනින එක. ඒ හින්දා ලොකු ගණිත තියරි දැනුමක් මේක සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ අත්‍තරම. ඉතින් ඒක තමයි ඉස්සරමිසි විපාක කියලා අඳුනන්නේ. ඔබේ දරුවාවත් මේ ගණිත දක්ෂයන් අතරට එකතු කරනවා නම් ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් ගණිත පදනමත් එක්ක අත්වල් බැඳ ගන්න සූදානම් කරනවා නම් මේ දුරකථන අංකය නැමතුමත් දෙන්න 0766149643 කියන දුරකථන අංකයට. ඒ වගේම තමයි මේ අපිට දකින්න අවස්ථාව ලැබෙන්නේ මේ ජයග්‍රහණයන් ලැබපු ඒවා. ඒ කියන්නේ ඔලිම්පියාඩ් තරගයෙන් විතරද නැත්නම් ජාත්‍යන්තර වෙනත් තරගවලුත් ජයග්‍රහණ ලැබුවා තියෙනවද මෙතන? තිදස් පොඩක් කතා කරමු. ඔව් මේ මේ තියෙන්නේ IMO තරගයට අමතරව තවත් තරගවලි විශාල ප්‍රමාණයක් තියෙනවා. එන ඔලිම්පියාඩ් කියන්නේ එක තරගයක් විතරක් නෙවෙයි නමුත් වැඩාත්ම පිළිගැනීමක් තියෙන්නේ IMO කියන විභාගයට. මේ ඊට අමතරව තිබෙන ජාත්‍යන්තර සහ ඇතැම් ජාතික මට්ටමේ අපි ලබා ගත්ත ජයග්‍රහණ. මේරු ඔබගෙත් එහෙමයි දෙන්නම සමාන දක්ෂය වගේ මට පේන්නේ. මේරු තිදස් කිව්වා වගේ අපි දෙදෙනාට තවම IMO කියන විභාගෙන් පදක්කම ලබාගෙන සමත් වෙලානේ අපි දෙන්නම තවම. ඉතින් මේ තියෙන්නේ වෙනත් ඔලිම්පියාඩ් ජාත්‍යන්තර ජාතික තරඟ වලින් අපි ලබාගත් පදක්කම. තිදස් එතකොට ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් ගණිත පදනම. එතකොට දැන් ඔලිම්පියාඩ් තරඟය සඳහා ජාත්‍යන්තර තරඟය සඳහා කණ්ඩායමක් තෝරා ගන්නකොට ඒ සඳහා විතර තෝරගන්නේ නැත්නම් වෙනත් ජාත්‍යන්තර තරඟ නියෝජනය සඳහා තෝරා ගන්නවද මේ කණ්ඩායම? ඔව් මේ පදනමෙන් දැන් විශාල තරඟ ප්‍රමාණයකට අපි තෝරගන්නවා. දැන් IMO තරඟයට ඒ කියන්නේ පේපර් එකේ ස්ට්‍රක්චර් එකට ආසන්න වශයෙන් සමාන විභාග දෙකක් තමයි APMO ඒ කියන්නේ ඒෂියන් පැසිෆික් මැතමැටික්ස් ඔලිම්පියාඩ් සහ CMC සයිබර් ස්පේස් මැතමැටික්ස් කම්පිටිෂන්. මේ වගේ තරඟත් පැවැත්වෙනවා. ඒ තරඟ පැවැත්වෙන්නේ සාමාන්‍යයෙන් IMO කණ්ඩායම තෝරගන්න කලින් IMO පූල් කියලා කණ්ඩායමක් තෝරන. IMO කණ්ඩායමක ඉන්නේ ශිෂ්‍යන් 6 දෙනයි. IMO පූල් එකේ ශිෂ්‍යන් 15 දෙනෙක් වගේ තෝරගන්නවා. ඒ 15 දෙනාගෙන් තෝරගත්ත පිරිසකට තමයි APMO, CMC වගේ තරඟවලට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන්නේ. ඊට අමතරව දැන් විශාල ප්‍රමාණයක් තරඟ තියෙනවා HKMO, ඒ කියන්නේ Hong Kong International Mathematics Olympiad, TIMO, Thailand International Mathematics Olympiad. මේ වගේ තරඟ ගණනාවක්ම දැන් මේ ශ්‍රී ලංකා Mathematics Olympiad Foundation එකකින් පැත්තෙනවා. මේ 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 වගේ තරඟවලට ඒ කියන්නේ කින්ඩර් ගාඩන් ලෙවල් එකෙන්ම සිට උසස් පෙළ මට්ටම දක්වාම සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ එවැනි තරඟවලින් IMO තරඟය සඳහා අඩිතාලමක් ලෙස මේ තරඟ යොදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබේ දරුවා ගණිතයේ දක්ෂයද නැද්ද කියලා තෝරා ගන්න බේරා ගන්න ඔබට හැකියාව දෙන පුංචි කාලේ ඉඳලම බහ තෝරන කාලේ ඉඳලම එයා ඉලක්කම් එක්ක හැසිරෙනවා නම් ඉලක්කම් එක ගනුදෙනු කරනවා නම් අන්න දරුවා ගණිතයට දක්ෂයි. හැබැයි ටික ටික වැඩි දියුණු වෙන්න වයස යන්න නිර්මාණශීලීව ඕනෑම ගැටලුවක් විසඳන්න හැකියාව තිබෙනවා නම් ඔන්න ඔබේ දරුවාව යොමු කරන්න හොඳම තැනක් තිබෙනවා. අපි දුරකථන අංකය මතක් කරනවා. මේ දුරකථන අංකයේ නැමතුමක් ලබා ගන්න 0766149643 ලෝකෙම දිනන ගණිත ඥානයක් තියෙන පුජ්‍යලෙබ් බවට පරිවර්තනය කරන්න පුළුවන් ඔබේ දරුවාව. දැන් මේ වැඩසටහන බලන දරුවන්ට මේ වසරේ එන වසරේ දරුවාව සමහර වෙලාවට මේ තරඟයට යෝජනා කරන්න කැමැත්තක් තියෙන්න පුළුවන්. කොහොමද මේ මූලික වටේ පැවැත්වෙන්නේ? කවදද පැවැත්වෙන්නේ? කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? අර කලින් පැවසුවා මම කලින් පැවසුවා වගේ මේ IMO IMO අනිත් ඔලිම්පියාඩ් තරඟාවලි සඳහා සහභාගී වෙන ලියන්න ඕන මුල්ම විභාගය තමයි ශ්‍රී ලංකා ගණිත තරඟය කියන්නේ. ඉතින් එහෙම තරඟය කොයි කාලද ලියන්න තියෙන්නේ? එහෙම කාලයක් තියෙනවද මාසයක් තියෙනවද? එතකොට එහෙම කලින් ගිය අවුරුදු වල පැවැත්ුනේ මාර්තු හා අප්‍රේල් මුල වගේ තමයි. නමුත් මෙම ලබන අවුරුද්දේ දෙසැම්බර් වල පැවැත්වීම ඇති යම් සාකච්ඡාවක් තියෙනවා. හැබැයි ඒ පිළිබඳ වැඩි විස්තර ඕනනම් එහෙම අදාළ කියන්නේ අපිට පුළුවන්. අපි මතක් කරන්න
මෙන්න දුරකථන අංකය 076 14 96 243 076 14 96 243 අමතුමක් ලබා ගන්න. එහෙම නැත්නම් අපි මතක් කරන්නම් ඔබට මේ වෙලාවේදී වෙබ් අඩවිය, මේ වෙබ් අඩවියට ගියත් ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම දැනගන්න www.slm එහෙම ඊට වඩා ලේසි ඔබ වෙබ් අඩවියත් බලනවා නම් අකුරෙන් අකුර කියනවට වඩා මෙන්න මේ තිරයේ දිස්වන වෙබ් අඩවියට යන්න SL maths olympiad.org කියන වෙබ් අඩවියට යන්න ගියා නම් ඔබට සියලු තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව මට අහන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඔලිම්පියාඩ් ගණිත ක්‍රමයේ හැදෑරීමත් එක්ක ඒ ආශ්‍රිත ජයග්‍රහණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේදී හෝ පාසල් පද්ධතිය හරහා ලැබෙන සාමාන්‍ය පෙළ වෙන්න පුළුවන් උසස් පෙළ සමාර්ථ ලබන්න පුළුවන්. එතකොට දැන් මේ 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 අවස්ථාවවලට කොහොමද යොමු වෙන්න මොන හරි සිද්ධ වෙනවාද ක්‍රියාවලිය? ඔව් අනිවාර්යයෙන්ම මම ඒක ආසන්න උදාහරණයක් කියන්නම්. දැන් ගිය වසරේ يعني ගෞරව මහබුදුගේ කියන ශිෂ්‍යයා ඔහුගේ තාම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා නැහැ. ගණිතංශයෙන් තමයි ඔහු ඉදිරිපත් වෙන්නේ. නමුත් ඔහු 2018 සහ 2020 කියන වර්ෂයන් වලදී මේ IMO කියන තරගයෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගන්නවා. ඉතින් මේ ලෝකඩ පදක්කම් දෙක නිසා ඔහුව තෝරගන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ MIT කියන විශ්වවිද්‍යාලය. MIT විශ්වවිද්‍යාලය කියන්නේ ශ්‍රේණිගත කිරීම් රාශියක් අනුව ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාලය. ඉතින් ඔහුගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර නිකත් ඔහුව මේ විශ්වවිද්‍යාලෙත් තෝරගන්නවා. ඉතින් මං හිතන්නේ ඒකෙන්ම පැහැදිලි වෙනවා ඇති මේ තරගයට ඉදිරිපත් වෙලා ලබා ගන්න ජයග්‍රහණවල තියෙන වටිනාකම. සාමාන්‍යයෙන් ලෝකේ දියුණුව සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් හැමතිස්සෙම ගොඩනැගීම සිද්ධ වෙන්නේ ගණිතයත් එක්ක කියලා විශ්වාසයක් තියෙනවා. එදා ඉඳලා අද වෙනකන් එහෙමම තමයි. ගණිතයට දක්ෂයෙක් ඉන්නවා නම් හැබැයි ගණිතයේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් එහාට ගිහිලා නිර්මාණශීලී ගණිතයට දක්ෂයෙක් වෙනවා නම් ඔහුට හෝ ඇයට ලෝකයේ ඕනෑ තරම් දොරවල් තියෙනවා විවෘත කරගන්න හැකියාව තියෙන. ඒ නිසා ඔබේ දරුවාට එහෙම දොරක් විවෘත කරගන්න අවශ්‍ය නම් ඔන්න හොඳම අවස්ථාව තමයි මේ උදා වෙලා තියෙන්නේ. මීරු ඇයි අපේ රටේ මේ ඔලිම්පියාඩ් ගණිත ක්‍රමය වැඩි ප්‍රචලිත වෙලා නැත්තේ? කට්ටිය දන්නේ නැත්තේ ඇයි? මම හිතන්නේ ප්‍රධානම හේතුව තමයි නොදැනුවත්කම. මොකද ගොඩක් අය දන්නේ නැහැ මේ ඔලිම්පියාඩ් කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. එකින් සිදුවෙන ප්‍රයෝජන මොනවද කියන දන්නෙත් නැහැ ඒගොල්ලන්. ඒක හොයලා බලන්නේ නැහැ. ඔය ඒක හොයලා බලන්නෙත් නැහැ අනික. සහ තව ප්‍රශ්නයක් තමයි දැන් ශ්‍රී ලංකාවේ ගොඩක් කරාට බේස් වෙලා තියෙන්නේ ගොඩක් තරංකාරී අධ්‍යාපන ක්‍රමයක්. ඒ හින්දා ගොඩක් දෙමාපියන් කැමති නැහැ තමන්ගේ දරුවන්ව ඒ අදාළ විෂය බාහිර කටයුතු සඳහා යොමු කරන්න. ඒ කියන්නේ තමන්ගේ දෙමාපියන් කැමති දෙමාපියන්ගේ සිහිනය දරුවා ඉටු කරනවා දකින්නෝ මිසක් දරුවාගේ සිහිනය ඉටු වෙනවා දකින්න එක නෙමෙයි. ඔව් ඇත්තට එහෙමද තියෙනවා. ඉතින් මම හිතනවා ඒ තමයි ප්‍රධානම හේතුව. දෙමාපියන්ට මීට වඩා වගකීමක් තියෙනවා දරුවාව පොඩ්ඩක් නිදහස් කරන්න, දරුවාට සොයන්න බලන් දෙන්න, ඔබත් හොයන්න බලන්න, දරුවාට ගැළපෙන යමක් තියෙනවා නම් එය තීරණය කරන් දරුවාට ඉඩ දීම තමයි හොඳම කාරණාව. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔබේ දරුවාවත් මේ ඔලිම්පියාඩ් ජාත්‍යන්තර තරගය සඳහා යොමු කරනවා නම් මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ අමතුමක් ලබා ගන්න පුළුවන් 076 14 96 243. එහෙම නැත්නම් වෙබ් අඩවියට යන්න පුළුවන්. වෙබ් අඩවියේ සියලු තොරතුරු සඳහන් වෙලා තිබෙනවා. ඒ අතරේ ඔබට මතක් කරන්න ඕන විශිෂ්ට ජයග්‍රහණ ලබා ගන්නවා මේ දරුවන්. ඒ දරුවන් සඳහා රජය හෝ වෙනත් හෝ පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන්, කුමන හෝ ආයතනයක් වෙන්න පුළුවන්, ඔබට පෞද්ගලිකව වෙන්න පුළුවන් අනුග්‍රහයක් දක්වන්න හැකියාව තියෙනවා. මේ දරුවන් මීට වඩා ලෝකයේ ජයග්‍රහණය කරයි කියලා අපට විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක කතා බහ නිමා කරන්න සූදානම්. කතා බහට පැමිණීම සම්බන්ධව බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ 13 වසර ගන්ත අංශයේ තිදස් බණ්ඩාර වනසිංහ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 12 වසර ගන්ත අංශයේ මිහිරු අනුෂ්ක බණ්ඩාර බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබට ආරාධනා කරනවා දිගටම දෙරණත් එක්ක රැඳෙන්න කියලා.